හම්බුනොත් සුසම් දාවා. ඉතින් වෙනද වගේම අදත් අපි වෙලා ඉන්නේ YouTube face to face වැඩසටහනත් එක්ක. ඉතින් අද දවස් ගැන කතා කරනත් එම දැකලා පුරුදු නැති මුහුණක් නෙවෙයි. සිනමාවේ වේදිකාව සිනමාවයි ටෙලි ඩ්‍රාමා හැම පැත්තෙම නිරූපණ ශ්‍රේෂ්ඨ ගත්තොත් එම ඉතාමත් හොඳ තැනකට ගිහින් ඉන්න කලාකරුවෙක්. ඉතින් තිරින මොනවද මේ දවස්වල කියන්න බැරි කරන්නේ? සාමාන්‍ය බල සිද්ධ වෙනවා. ගොඩක් අලුත් දේවල් නම් ළඟදී කරේ නැහැ. ඉතින් ඔහේ ඉන්න. ඔහේ ඉන්න. තිරණ කියන්නේ කවුද? තිරණ කියන්නේ චරිතේ. චරිතේ. තිරණ කියන්නේ චරිතේ මම දන්නේ. පිටුට පේන චරිතේ නෙවෙයි. ගෙදර චරිතේ කොහොමද? ඔයාගේ ඇතුළාන්තේ කොහොමද? ඇතුළාන්තේ කියන්නේ ගෙදර ඉන්න චරිතේ. ඉතින් මම මේ කියන්නේ මට මඳුර ගන්න බැරි චරිතයක් ඇත්තටම මම. ඒ කියන්නේ නේ මේ තාම වෙනවා. තාව මම හොයනවා මාව. කවුද කියන්නේ? ඔව්. ඒ කියන්නේ මේ නපුරු ජාතිය. නපුරු ජාතිය. මට තාම මාව හඳුර ගන්න බැරි දැන්. මම දැන් මෙතන ඉන්න පුළුවන් නේ තාම නැහැ. ඉතින් මේ මම ඔයාලා මුලින්ම දකින්නේ පිටසක් කළ අභිනාස. ඔව්. අපි පිටසක් කළ අභිනාස ගැන කතා කරමු කොහොමද සම්බන්ධ වෙන්නේ? සිනමා නිර්මාණය. මේවයි සිනමාවට සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම මේක අපේ මගේ නංගි තමයි සිනමාව ගොඩක් හිටියේ. සිනමා කියන්නේ මේ පැත්තේ කියන්නේ නංගි නර්තනය පැත්තනේ ලංකාවට සම්බන්ධ නංගි හිටියා. ඉතින් ඒව දැකලා මගේ ආසාවත් එක්ක එහෙම වෙන්නකොට ඉතින් මට යාළුවෝ තියෙන ආරාධනාවක් ලැබුණා. ඉතින් මේසක් ලබ්ධ රසගෙන ෆිල්ම් එකට ජොයින් වෙන්න. ඉතින් ඒක CID කැරක්ටර් මම කරේ මේන්ම සීන් එකක් අසල කියන දරදේ. ඉතින් ඒකත් එක තමයි සිනමාවට පිවිසියේ. තිරුණ නිරූපණ ශාස්ත්‍රයේ පිවිසෙන්නේ කොහොමද? නිරූපණ ශාස්ත්‍රයේ ඉස්සල්ලාම يعني මගේ Facebook එකේ ගිය ෆොටෝස් වයක් දැකලා මට ආරාධනාවක් ලැබුණා අලුත් නිරූපණ ශාස්ත්‍රය කියන්නේ මේ වාසයකට දවෝ කියලා. ඒකේ පසල් වෙන අයස් කියන ඒ දෙකලට තමයි මම ඇදහැරින් ගැටුනේ. ඊට පස්සේ ඒකෙන් පස්සේ මම කෙලින්ම ජොයින් වුණා ද කැට්ටෝ කියන එකට. කැට්ටෝ ආයතනයේ රොෂන් රොෂිතරයන් ළඟ. එතකොට ධර්මීය ශාස්ත්‍රයව තමයි මම එතන ඇදහැරින් කරේ. ඉතින් ඒ වගේ තමයි මම දිගට දිගට නිරූපණ ශාස්ත්‍රයේ වැඩ සම්බන්ධ එක දුන්නේ. රංගන ශාස්ත්‍රය ගතත් රංගන ශාස්ත්‍රයේ ඔබ කැමති නිලියක් ඉන්නවද? එයත් සමග රත්නාන තිබුණොත් කියන කැමති ආස කරනවා. මම මෙහෙම දෙයක් කියනවා. දැන් රංගපෑම සම්බන්ධව බැලුවොත් එහෙනම් ඇත්තට මම ගොඩක් කර පරිණත පුද්ගලයෙක් නෙමෙයි. මොකද ලංකාවේ ඉන්න දවන් ගරුත් එක්ක ගත්තාම අපි තාම අපි ළඟට ඇවිල්ලා නැහැ. මම තාමත් එහෙම හිතන්නේ. ඉතින් ගොඩක් ආස කරන ප්‍රවීණත් එක්ක රංගපාන්න මම ගොඩක් කැමතියි. ඇත්තට මම මම ෆිල්ම් එකක් කරලා දැන් මම දෙවෙනි ෆිල්ම් එක මගේ කුමාර කණ්ඩායම කියලා KVG විජේරත්න මහත්තයාගේ කරාම ධනංජය සිරාදනත් එක්කලා මම ෆිල්ම් එක ඇක් කරන්නේ. මම ගැජට ඉන්නේ. ඉතින් මම පොඩි කාලේ ගොඩක් ආස කරන චරිතයක් ධනංජය සිරාදන. ඉතින් එයාත් එක්ක ළඟපාන ලැබුණා. තාම ෆිල්ම් එක ළඟාවගෙන දැන් ඩබින් තියනවා. මේ හේක කරන්න කියන තාම පොඩක් ක්ලික්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ආස කරන දේවල් එක්ක නේ ආස කරන චරිතය ධනංජය සිරාදන පොඩි කාලේ. ඉතින් එයාත් එක්ක ළඟපාන ලැබුණා. ඉතින් ඒ වගේ يعني මොනවාද මට වාසනාවන්ත දේවල් ගලක් තියෙනවා මේ ෆීල් එක තුල. මං තිරුණ මෙහෙම කිව්වොත් තිරුණ සිනමාවේ හෝ නිර්මාණක හෝ නිරූපණ ශාස්ත්‍රය මොන හරි චරිත තෝරා බේරගෙන ඉන්න වැඩක් නැත. අත ලැබෙන ඕනම චරිතයක් බලන්න. ඔයගොම ආටිකල් එක දැක්කා. මම ලැබෙන ඕනම චරිතයක් බලන්න කියලා. ඔබ ඊළඟ ප්‍රශ්නය යන්නේ කලින් මගේ ප්‍රශ්නේ. නෑ මම කැමති. මම හැම يعني චරිතයක් ඕන එකක් මම රඟපාන්න කැමති. ඕන දෙයක් මම රඟපාන්න කැමති. නිර්වත් දර්ශනයක් නිර්වත් දර්ශනයක් කියන්නේ මෙහෙමයි. මම කලින් අර ෆිල්ම් එකේ මම කිමගේ ගොඩක් කියන්න හම්බුනේ නෑ. මම දැන් අන්තිමටම මම කර ෆිල්ම් එකේ අතර මම ඒකේ මැරෙනවා අන්තිමට. මම මේකේ මිනි පෙට්ටියෙත් මම රඟපෑවා. මිනි පෙට්ටියෙත් ඒ විදිහට මගේ මිනිහක් විදිහට මම රඟපෑවා. එතකොට ඒකේ තියෙනවා ඒකේ ඩබ්ලිව් ජයසිරි මහත්තයා තමයි ඒකේ මා වෙඩි දීලා මරනවා. ඉතින් මාව ලයික් කරනවා ගැට ගන්න පොඩි රෙදි කෑල්ලක් යනතන් අන්දලා ලයික් කරනවා ගැට ගන්න චරිතයක් තිබ්බා. ඉතින් මම ඒකත් එක නොබියව කරා. ඉතින් මම ඒ කියන්නේ චරිතයක් වුණාම ඕන දෙයකට يعني බය නැතුව
ඒක කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මේක මම කියන්නේ මම දැන් වාකිනෝගේ නිර්වචරිතයක් කියලා කියන්නේ ඒක නරක විදිහට මොකක් කර දෙයක් කරනවා නම් ඒක ඒ වගේ දේවල් කියන්නේ තේරුම් මොකුත් නැහැ. අපි එතන ගියාට අපේ උදාහරණ එකම අශෝක් මන්දගමගේ සිනමා නිර්මාණයක හරි හම්බෙනවා සම්පූර්ණ නිර්වචන දර්ශනයක කෙනෙක් සිටින්න යවනික හරි එතකොට ඔබේ බාරය සමන අශෝක හඳගම ප්‍රසන්න විතානගේ ඩිරෙක්ටර්ස්ලා කියන්නේ අනිවාර්යෙන් නිකෝ අදාළ ශෝක මේ ශේස්ත්‍රීය පරිපූර්ණ ගෙවල හොඩක් දැවැන්තරෝ ඉතින් ඇත්තට මේ ඔව් කැමති කැමති කරන්න පුළුවන් එහෙනම් මම මෙහෙම කිව්වොත් එහෙම දැවැන්ත මෙහෙම ගොඩ බැලුවා මේ ඊය පෙරේද අවුට්නස් ලොක්කේ අනෝමජිනාන්දරි මාතේ ඒක ඒ කියන්නේ ඒක මම හරියට මේ බැලුවේ නැහැ මම පොඩි පොඩි මේවැඩි කරුණු දැක්කා. ඔබර හම්බෙනවා අනුමජිනාදරිත් එක්ක සෙක්ස් කැරක්ටර් එක සම්පූර්ණ වත්ත කැමරාවෙන් දිදී අනුමජිනාදරි. රාමාඩ දිගින කරකටද බාදරක්. ඔබර කරන්න පුළුවන්ද? අනුමත් මේ කැමතිවත් නේ මම කරන්න කැමති. මම ආවා ඒක සම්පූර්ණයක් තියෙනවා සම්පූර්ණ නැස්සම්. ඔව් මම ඒක දසුන් පදිර තමයි දන්නේ දැන් පොලිටික් මම්මලා යට මේ ටික ඒ ඔව් ඒක එයා හිතන්නේ දැන් ඒ චරිතය බලන්න එයා කලින්ද මොකද මල් මොකද සයිබර් ඔව් දැක්ක ඒ කියන්නේ ඒ එවැනි චරිතයක් හම්බුන කරන්න කැමති මොකද කරන්න කැමති ඔව් ඒ කියන්නේ කරන්න කැමති කියන්නේ මට ඕනම චරිතයක් නෑ මම කරන්න නෑ මම කියන්නේ මෙහෙමයි මම ලංකාවේ දැන් මේ යන විදිහට මේ ඉන්ඩස්ට්‍රි එකේ යන විදිහත් එක්ක මම කැමති නෑ ඕනුවට නෑ දේවල් පෙන්න මේ හිටෙන්ද දෙයක් මට අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් එහෙම කරනවා මට ගොඩක් chance හැම්බිලත් මම කරලවත් නැහැ. මේ ඉතින් ඒ වගේ දෙයක් නෙමෙයි මොකද හරි දෙයක්. හරි නිර්මාණයක්. මොකද නිර්වද්‍යයක් කියන එකක් මම يعني දැන් කාලේ නැ විදිහට මේ නිර්වද්‍ය දර්ශන නිර්වද්‍ය දේවල් කියලා කියන්නේ අත්‍තරම් යම් මේ පොදු දේවල් එවන නැත්නම් ඒකට හිටෙන්නම කරන දේවල්නේ. ඒක ලංකාවේ දැන්ට ගොඩක් කල්ින්දම නිර්වද්‍ය දේවල් කියන දර්ශන කියලා තිබ්බා. ඉතින් ඒවා කරේ හරි නිර්මාණයේද හරි දේවල් විදියට. ඔය මේ තනිදරු පියාමන්ඩ වගේ දේවල් උනත් ඉතින් බලලා ඒ දවස්වල මුල්ම දේවල් අපේ තනිදරු නිර්මාණය ගත්තා මම ඔබට මේ මොකද තනිදරු තනිදරු නිර්මාණ චිත්‍රපට ඔබ නැති ඔව් තනිදරු පියාමන් චිත්‍රපටයේ අනවශ්‍ය බෑන් වලට බලෙන් නිර්වන් දර්ශන නෑ තාලා තියනවා කියලා කිව්වත් නෑ මම මේක පිළිගන්නේ ඒක මේක තියෙනවා 6-7 පාරක්ම නිර්වදෙන් කියන කට්ටිය නාම දර්ශන ඒකනේ ඔව් ඒකත් මෙහෙමයි ඒක ඒකේ ෆුල්ම නිර්වත්තයක් නැහැ නේද එතන ඒ නිර්වත් දර්ශන දාලා තියෙන්නේ ඒ දැන් ඉන්න මිනිස්සයව ඒ පැත්තට යොමු කරන්නේ ඒකෙන් පස්සේ තමයි අනුවජිනාදී දෙයකින් හරි නිර්වත් දර්ශන පොඩි හරි දෙයක් එතන පෙන්නන්නේ ඉස්සෙල්ලාම දාලා තින්නේ අර පිරිමි කට්ටිය දාන එක දාලා සාමාන්‍යත් එකක් දාලා තමයි අරක දාන්නේ ඒ කියන්නේ ඒකත් මම හිතන විදිහේ අර මෙයා ඒ කරේ ඒ මෙනේ යාගේ දින දක්ෂතාවය ඉතින් අර එක පාටට වෙන මේ දැන් කාලේ වගේ එකවර නිරවත් දර්ශනයක් දාලා නිකන් මේ හිත කරන්න මිනිස්සු අතර නැහැ කාලේ. ඔබ ඒවා අරගත්තොත් ඔබ ඒ ගෙදරින් ඔබගේ පින්වතින්ගෙන් ප්‍රශ්න කෙට වෙන්නේ නැද්ද? ප්‍රශ්න යන්නේ ඔබට පුළුවන් ද ගෙදර කට්ටියත් එක්ක කියලා පිටුමයි නාන. ඔව් ඒක නම් බැරි වෙයි. ඒක නම් බැරි ගෙදර කට්ටියත් එක්ක කියලා ෆිල්ම් එක කරන්න බෑ. ගෙදර කට්ටියන් හරි යනවා. ඔව් හැබැයි මම කැමතියි ඒක. මානි මුදල් අභ්‍යාස නැත්නම් සම්මානයක් වූ ආත්මක ආත්මිකයක්. මේ මාසල්ලේ පැත්ත නම් ඇත්තටම මම මේක කළ කරන්නේ සම්ලේ පැත්ත බලන්නේ මේ මම කියන්නේ කැමති දැන් මේ ඉන්ඩස්ට්‍රි එකේ මම කැමති මොකක් කරේ චරිතයක් කියන්නේ. ඒ කියන්නේ පොරක් වෙන්න. අන්නාඩි. පොරක් වෙන්න කැමති. අපි කසාදයක් කරගන්න අදහසක් කියන්න. තනිකර ජීවිතේ හොඳයි කියලා හිතන්නේ. අනේ තනිකර ජීවිතේ හොඳයි කියලා හිතන්නේ නැහැ. දැන් ජීවිතේ මොකක්ද කියන්නේ? කියන්නේ ඉන්දියාවක් මා සඳහා ඉදින් මා කණිවාරේ එහෙම පවුලක් මා කරගෙන තියෙන්නේ. ඉතින් ඒ පැත්ත කවුරු හරි නැත්තම් කොලාරින් ඉන්නවද? ඉදිරියේදී මංගල සීනු නාද වෙනවද? අපි කර පොඩි ෆෝල් ස්ටොප් කරලා දේවල් ඒක කරා. මෙහෙම අපිස්සල යන බෑලව නේද? ඒක තනි කරලා තනි කර
අනිකට කියන්නේ නැහැ ඉතින්. ජීවිතේ සහකාරියෙක් ඉන්නවා. අනිකට කියලා කියන්නත් බෑ ඉතින්. ඔව් තනිකට නැහැ ඉතින්. අනිකට ජීවිතේ මොකක් කරේ සහකාරියෙක් සමග ඉන්න අනිවාර්යයෙන්. මගේ පවුල ඉන්න පවුල කට්ටිය ඉන්නවා මල තාත්තල මලනද. ඔව් කොහොමත් එක්ක ඉතින් මම ජීවිතේම ඉගෙනවා ඉතින්. මේ දවස්වල අපිට තියෙනවා වැඩි හයක්ම දකින්න හම්බෙන්නේ මේ සිරස red mic oh suicide mic එකේ මම ගත්තා දැන් ජොයිල් වල අවුරුදු දෙකක් මාරක් ඉඳි ගොඩක් සුදුම් දෙන්න ඕන විද්‍යාන රත්නායකයි රත්නගයිය ඒගොල්ලෝ මාර්ග ඒගොල්ලෝ මාර්ගෙන් තමයි ගොඩක්ම දැන් මගේ කියන්නේ ටික්ටක් ඔය කියන්නේ red mic හරහා තමයි මගේ තරදේ ගොඩක් කියන්නේ මගේ කියන්නේ වාගේ අතුනේ ගොඩක් ඉඳි මාව කවුද කියලා දන්නේ ගොඩක් red mic හරහා දේවල් වලින් තමයි ගොඩක් ඒක ගොඩක් ස්තුතියි අත්තරම ඒ කට්ටියත් හතර සිර සමාදයාලත් පොඩ කිස්සුදී මේ ඉතින් තමයි මගේ චුට්ටක් ගෙලින් හරි අඩුම් ගානේ මේ අපේ ගෙවල් ලවට බාඩා හිටවන්නේ ගත්තේ දැනගත්තෙ රෙඩ් මයි කරා මොකද සිනමා ශේෂ්ත්‍රේ මම ගොඩක් බොරු කියන්න නැහැ කියන්නේ ගොඩක් මම දවන් සර්තක කරලා නැහැ සාමාන්‍ය පොඩි පොඩි දේවල් නම් කරලා දෙන්නේ ඉතින් ඒවා ගොඩක් දැන් මිනිස්සු ගොඩක් ටීවී බලනත් අඩුයි ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ෆිල්ම් බලන අඩුයි ඒ වගේ දේවල් තියෙනවා ගොඩක්ම නැහැ ඉතින් අර සිරසකේ ගිය දැන් රෙඩ් මයික් එකේ ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි ගොඩක්ම දේවල් කරනවා දැන් ඒකේ. ඒකෙන් තමයි මිනිස්සු අතර පොඩ්ඩක් ගියනවා. ඒක ගොඩක් ස්ටුඩියම් දෙන්න කියන අතර මේ දේ බලන්න. ලංකා ආසමනිය. ලංකා ආසමනිය. මොනවාසයි සංගීතයක් කරනවා නැසයි. එයාගේ ඒ කියන්නේ එයාගේ මම ආසයි කියන්නේ එයාගේ ඒ දවස්වල තිබ්බ කැරක්ටර් එකේ දිනවා නියන් හරි හරි බොළඳ දේවල්. ඒ කියන්නේ කෙල්ලෙක්ගේ මූණාල් වලින් එතකොට හැම දෙයකින්ම එන්න ඕනේ චරිතය දින ලස්සන. එතකොට يعني පිරිමි කෙනෙක්ට ඒක ආකර්ෂණය වෙද්දී මේ දේවල් උඩක් තියෙනවා මේ සංගීත රත්න ඇතර මේගේ අනුව නළුවා දැන් නම් ඉන්නේ ඉතින් එකම කෙනා හේමල් තමයි ඉතින් මොකද හැම පැත්තකින්ම. ඒ කියන්නේ ආගේ දින ලස්සනම පොත් ඒවා දෙන්නේ يعني ඒ හැම පැත්තෙන් යා පරිපූර්ණයි. ඒගේ වොයිස් එකද ඇක්ටින්ද ඩාන්සින් පැත්තද. ඒක නළුවෙක් වුණාම මේ ශේෂ්ත්‍රේ නළුවෙක් වුණාම හරි නැත්නම් මොඩලින් ෆීල්ඩ් එකක් ඉන්නවනම් ඇත්තටම හැම දෙයක් ගැනම දැනගන්න ඕනේ. අපි හැම දෙයක්ම කරලා තියෙනවා. නැත්නම් ඇත්තට කියන්නේ අපිට ඉදිරියක් නැහැ. අපි මගදී අනිවාර්යෙන් කට් වෙනවා. මොකද අපි මොකක් කර දෙයක් දැන් වාගේ වුණාම මට ලැබෙන ඕන චරිතේ මම සූදානම්ද කියලා. කොහොම සූදානම්? හරිද? මම සූදානම්. නැත්තම් මම මේ මම මේකයි මම මේ කියලා මම හිතියොත් එන්නේ කරන හිරවුනොත් එන්න කවදාවත් ඉදිරියක් නෑ මට. ආ මෙයා මෙච්චර නෙමෙයි මෙයා මෙච්චර. මෙතන මේව බ්ලොක් කරලා දාන එක. හරිද? මම කැමති කියලා හිතුවොත් මම මෙතන දෙයකට හරි. නියුඩ් එකක් හරි කරන්න එක හරි චරිතයක් නා. ඒක හරි ලස්සන එක නිර්මාණයක් නා. මම කැමති කියලා ජොයින් වෙනවා. මම කිව්වොත් ඔබ කැමති වෙනවා බලන්න නියුඩ් චරිත වලට කියලා. නෑ එහෙම නෑ. මම ගොඩක්ම කැමති රංගපාන ඇත්තට මේ මැර චරිත වලට. පොලිස් කාර් එකක දාගන්න කියලා තියෙන සීන් එක. පරිණි මියුසික් වීඩියෝ එක. ඒතර අපේ මේ රුක්මාල් එක කරේ එක. එතකොට දෙවෙනි එකේ තියෙන්නේ මම ඒකේ කරන්නේ ප්‍රේම සම්බන්ධතාවයක් මම කඩලා විසිරුවා දාන එක තමයි මම කරන්නේ. ඒකත් මැරේගේ දුක්සිත ලක්ෂණ තමයි කරලා තියෙන්නේ. ඔකේ. එහෙනම් සමාජ ජීවිතය තුම මැරේට සමාන කරනවා. ඔය කොමන අකුසලද? ඒක හරි ඒවල් පැත්ත මල ආරංචි මේ කොල්ලගේ ඉන්නේ. අහලා. නෑ නෑ මේ මේ නපුරු චරිතයක් කියන්නේ. ඔව් නපුරු චරිතයක් තමයි. මම ගාන මොනක් මරජරි දොල්ලම ගොඩක් ආසයි. මම දරන වැඩේ කරන්න පුළුවන් කියලා. ඒකයි මම ගොඩක් මේ මම හිතන ගොඩක් කට්ටිය වා ගන්නෙත් ඒ වගේ දේවල් තමයි. කොහොමද ඔබ වෙනවට සම්බන්ධ කරගන්නේ? ආ ඒ කියන්නේ දැන් බලන්න මේ කින්නොත් ඩිරෙක්ටර් කෙනෙක් හෝ වේවා මිස්කේට වෙනවා. ආ කොහොමද කන්ටැක්ට් කරන්නේ? ඔව් මෙහෙමයි මගේ ඔව් මෙයා Facebook එකේ නම් මම කරන මොහොසෙක් නෙවෙයි. අන්න ඔබලු Facebook වලින් ඉන්න ගාලා. ඊට අමතරව මොකද මේ මම ඉන්නේ කිරිබත් වල. එතකොට කන්ටැක්ට් කරගන්න මගේ Facebook එකේ තියෙන මගේ page එක තිරණය කියලා රචි කියනන්නේ. එතකොට ෆෝන් නම්බර් එක 0749 633
780. ඇයි 24 ගන්නද? ආ ඒක හැමදෙස්සම වැඩේ ඔෆ් වෙන්නේ නැහැ. ඉතින් මේ ඇත්තට මේ මට කැමතියි يعني කාගෙන් හරි මොකක් හරි දවුවක් කියලා. තමයි පුළුවන් මේ මේ මෙයා මේ වාහන විශ්වාස කරනවා නේද? ආ වාහන විශ්වාස කරන වර්ණයෙන් ගන්න ඕන ගුණයෙන් ගන්න. නෑ ඇත්තට මේ ෆීල්ඩ් එකේ මොකක් හරි දෙයක් කරා කියලා කවදක්ක ජීවිතේ ඉතින් ගොඩ යන්නේ ඉතින් කියන ඉතාලියේ ඉඳලා කරන අමාරුයි. ඉතින් මම මගේ වෙන මගේ ව්‍යාපාරයක් තියෙන වාහන විශ්වාස කරනවා වාහන ව්‍යාපාරයක් මගේ. හරි පොත් අත්දැක තියෙන වාහන. සාමාන්‍ය ජීවිතේ නිකන් මට ලොකු ලොකු අතවල්ලන්න පොතුපති කියලා නිකන් ලොකුට දැර්ශ දාන්න ඕනේ මට සාමාන්‍ය කාල පිළි ඇඳලා ගලලා ඉන්න තිබ්බා හොඳ නැහැ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න තිබ්බා මේ කියන්නේ මේ මේ මම මේ තවත් මං කැමති මේ ඉන්ඩස්ට්‍රි කියන කතාව කරන්න කියන්නේ මම ගොඩක් ආසෙත් කරලා තිබ්බා කලින් ඉඳන් මේ ඉන්ඩස්ට්‍රි එකේ මං කියව කර චරිතයක් වෙන මොකක් හරි ඉතින් තාමත් කැමති දැන් මේ යන දේවල් එක්ක ඇත්තට කිව්වොත් දැන් කලකිරලා ඉන්නේ මේ කලකිරලා කියලා මේ අතරින් නම් බෑ ඉතින් මං කැමති කාගෙන මොකක් කරමුද නිර්මාණයක් කරින් නිර්මාණයක් කියක් තියෙනවා මං ගොඩක්ම දැන් හිතේ ආසන කැමති එකකින් මං ඉන්න මොකක් කරිය ටීවී ප්‍රෝග්‍රෑම් එකක මං ප්‍රසන්න කෙනෙක් විදියට වැඩ කරනවා ආශය කම්මුලත් එයි මම කැමති එක සලකා බලන්න. බලන්න අන්තිම ප්‍රශ්න. අන්තිම ප්‍රශ්න කලින් ප්‍රශ්න. අම්මේ කි වචන තුනක් දෙනවා. වචන තුන වාට දැන් ඉන්නේ කියන්නේ වාට කියන ආදරේ. දැන් වගේ ආදරේ පැත්තේ වචන තුනක් මට කියන්නේ නෑ. මම වචන තුනක් දෙනවා. කලින් වචන අන්තිම. වාට ආදරේ විඳිනවා. ඉතින් මේ මොන වෙලස් ගන්න කැමතිද බෙස්ට් ෆේස් හැතර ගොඩක් හොඳයි හොඳ දෙයක් මේක පටන් ගත්ත හොඳ දෙයක් ඒ කියන්නේ මිනිස්සුන්ගේ කෙරෙම අඩියක් මාලා කිර කරලාම ගෙලින් මේ දෙන් ඇත්තට ඔව් අපි නේද ප්‍රශ්න කියන්නේ මුලින් ප්‍රශ්න කියන්නේ නැහැ අහන්නෙත් නැහැ මොකුත් නැහැ එකපාරට මෙතන ගෙනල්ලා එකපාරටම බෙල්ලෙන් මල්ලලා වගේ ඉතින් ඊට පස්සේ ඉතින් මෙතන ගියාම මොනවා වෙයිද දන්නෙත් නැහැ බැලුම් හාන්නේ සමාජයෙන් මොනවා වෙයිද නැහැ මොනවා දැක්කයි ඇත්තට කැමති ඇත්තට ගොඩක් හොඳයි ඇත්තට හොඳ මේ ප්‍රෝග්‍රෑම් එකක් මේ ඉදිරියට ඇත්තට දිගටම මේ කරන් යන ගත්ත හොඳයි ඒවා දිගටම කරන් යන්න මම සබේ ජෙනරේෂන් එක තමයි ඒ කියන්නේ මේ හොඳයි ඒ කියන්නේ මේ දේවල් වලින් තමයි සමාජය ගැන දැනගන්න පුළුවන් මිනිස්සුන්ට දැන් මොකද මිනිස්සු ඉරලා ඉන්නේ මේ ෆොටෝස් වල දැකලා පොඩි ඉවරයක් කේකේ ගන්න Facebook එකේ තියෙන පොඩි පොඩි දේවල්. ඒතර මේ වගේ channel එක මේ වගේ දෙයකින් මිනිස්සුන්ට පුළුවන් හරි දෙයක් يعني ඇත්ත දේ පෙන්වන්න කියලා දෙන්න පුළුවන් මේකේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඇතුලේ ඉන්න එකව ඇදලා ගන්න පුළුවන් විදියට. ඉතින් ඔයරයක් ඉතින් වල වඩා කිසි දෙයක් තව මේ සම්මලයෙන් වැඩසටහන අද අපිත් එක්ක මේ ටෙලිවිෂන් ආච්චි ඉතින් ඔහුගේ ඉදිර ජීවිතේ දෙකා ජීවිතය ඔහුගේ මෞර්ය ජීවිත සම්පකරණ සාර්ථකව ලාභනා කරලා ඒ වගේම අනාගතේ හොඳ භාර්යාවක් ලැබී ධර්මවලුත් අපේ සමාජයේ කලාවට දායාද කරන්න මේ වගේ පාත්‍රයක් කරනවා ඉතින් අද